වාත් මිටව කාලයක්ක ප අහල තිබනා හිත හොඳ ගෑනිි හැමදෑම බඩිින් කිය. ඉට පස්සෙ කාලිකෙඩී අපට අහන්න ලැබනේ හිත කතගෑනිි හැමදෑම බඩිින් කියලා. ඒ කොහොම එතත් මේ වෙනකොට අපේ රටේ දවසින් දවස මහ කාල කන්නි තැනකට තල්ලු විමින් තිබෙනවා. මේකට සම්පූර්ණයම වක කියන්න ඕනේ මේ රටේ දේශපාලනය කරන හාල් පාරු. මිටටෝර්ණ මිනිස්සුන්ගේ චන්දකාල්ට විධාකාරය පොරොන්ද දීලා චන්දටික මංකොල්ලකාගත්තට පස්සේ. මේ බහුතරත් දෙෙන අඩු ානය මනිසුන්ට මොකොද උනේ කියලවත් හැරිලා බලන්නේ නෑ. මේක මහාවාසන අාවන්ත තාත්වයක්. අදමෙනකොට බොහෝ ප්‍රදේශය ලොග් ඩවුන් කරලා. හැපේ මේ මිනිස්සු කන්නේ කොහොමද බොන්න හොද කියලවන්න එක බල්ලෙක්ොත් මේකට ඉදිරිපාත් වෙලාන්න හැ. පෞ්ගේ කාලේ මිනිස්සුන්ගේ කුසගින්න වෙනුවෙන් ඉදිරිපත්වු බොෝ දෙනක් ගැන මේරටේ මිනිසු සැලික්යත් ඉතාමත්ම අසික්්‍යිතවිදිට. උදාහරණයක් විදිට පාලිත තෙවරක් පෙරුම් වගේ මිනිස්සු. මගේ ෙවල්පවා උගස් කරලා මිනිස්සුන්ට වියේදාාන් කරා ජනත යුක්තු පෙරමණ සමහර මන්ත්‍රීවරු දරුණු විදිහයට කැපවුණ. හැබැයි මිනිස්සු ඒ මිනිස්සුන්ගේ උදව්පකාර ගඩ ගමං කතර ගැව්වේ තමන්ට සතපහක උදව්වක්නොකරපු තමන්ගෙන කැත්තු මක් නැතිබුණූ අමනයන්ට. ඒ ප්‍රතිිඵල මේ වෙන කොට රටම භක්ති මිදිරවා. අදවෙනකොට ලොක් දවුන් කරපු ප්‍රදේශවල විතරක්නේ සහර නිරෝධානය කරනට ලක්කරපු සහර ගෙවල්වල ඉන්න මිනිස්සන්ටත්. පාන් කියයා ගන්න බැරි ත්යක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝකෙ බොහ රටවල් මේ වෙනකුට තමන්ගේ සුපසාධන කටයුතු ඉතාම පුළිල් ආකාරයෙන් ක්‍රියාම්මක කරනවා මොකද දවසින් දවස මිනිස්සු අසරන වෙන නිසා. මේල වසල බැසිල් අලුත්ම කතාවක් පටන් අරන්තියෙනවා ඒ තමයි මිනිස්සුන්ට පන්දහ පන්දහ දෙනවායි කියලා. මිටටෝරණ පන්දහ අරගෙන මොන බම්බුවක් කරන්නද කියලා සත්‍ය වශය මේ දේශපාලුවන්ගේ අහන් නට සිද්ධ වෙන. අපිට අපේ බඩේ පටි තද කරගන්න කිවට මු සුපිරිපත් සප සම්පත් විලෙනවා. මැතියමතුවරු විතරක් නමේ මැති අමතුවරුන්ගේ හැංචයි යලත්තෙහෙමයි. අපට අද ඉදාාවෙන නැතුනාට, තාමත් මේරටේ දේශපවලෝ ගත කරන්නේ සුපිරිජී විත්‍යයක්.මීන්තරු තුරේම පාර්ලිමේන්තුව ඉන්න එක වට්ටියම්ම කෙනෙක් තමයි සීතා අරභ පෝල. පහුක කාලේ සීතා උඩ පැනපන කෑ ගැහවා, එයා දන්නමයි කියලා අලුත්ම වෙහතක්. මේ පවටෙන වසංගතයට. හැබවන් පස්සේ මේ අම්මන්්ඩි දැන් හොයා ගන්න බත් නෑ. එදා හරක්ම මඟ කියලා සංවිධානයක් කදාගෙන රට පුරාගිහිල මේරට අයිංසක මිනිස්සුටු ගොනාන්දපු මේ අම්මන්ඩිලා අද වෙනකොට හොයා ගන්න දැල්ද අන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අන්තර දුරේ සමහරය කියනවා සීත නගා මේ වෙනකොට බැසිල්ගෙම් බඩ වෙලායි කියලා. මේකටක හේතුවක් තියෙනවා. බැසිල් කියන්නේ මැදවයිස ගෑනු පෙන්න්න බැරි මනන් අර කලෙටි වයිස ගෑනු පෙන්න්න බැරි අම්මන්ඩි අම්වන්ඩිල පෙන්න්නන්න බැරි පපුද්ගලි විශේෂයෙන්ම ඔහු මේ කුපාඩි වැඩේ දිගින් දිගටම කරගෙන ආවා හැබැයි බෂයට රෙද්දදු උත්සල තමන්ගේ වැඩයි කරගත්තු බහුතරයක් දෙනා මේ රටේ ඉන්නවා. ඒ අතරින් එක්ක නෙක්තමයි සී තාරභය පෝල මොක දේශත දේශපාලනින්ටත් මැතියමිටිකන් නැතිවෙන අවස්ථාවයිදී මේ අම්විඩිට කොම හරි තනතු රක් ලැබුණ ිත්‍රෝන්නි අපේරටේ දේශපාලූ අදවෙනකොට මැතිගමැතිකං ඉල්ලන්නන්නේ රටඩ සේවය කරන්න නෙමයි තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් මොකද තමන්ට කිසියං අමාත්‍යන්සයක් ලැබනොත් තමන්ගේ හත්මුදුු පරාම්පාමවුම් මේකට දාලා හම්බ කරගන්න අවස්ථාවක් තියනවා. අදවකට සීත අරම්භ පොලලා සත පහකඩයක් මේ රට වෙනුවෙන් කරන්න එනෑ ඔවුන් මිනිස්සයුන්ගේ චන්දක් මංකොල්ල කාලා තමන්ගේ සුක විහරණය හදාගන්න. බහතරයක් දෙනා මේ වෙනකොට බැසිල්ගේ විතරක් නෙමේ. බැසිල්ගේ අම්මගේ තාත්තග අම්මල තාතල මතක් කරලා බහින තත්තුක තමයි රට පවතිින්. හැබැයි අවාර්ශනාවක තත්ත්වය තමයි මිනිස්සුන්ට මේක තව ටිකටදවසය අමට කවෙනවා. විශේෂෙන්ම අදවනකොට ආණ්ඩුව මනිසු ගැන නොසලකයින්නේ මෑතික චන් දෙයක් නැති නිසා. අනිවාර්යම ඊළංඟ ජනාධිවතිවරන්නේ නකොට එමන තම් මහමැති වන්නේ එනකොට මනිසන්ට පොරි ොසි ගෙරයක්දී. අතපතගාලා බඩමිරි කලා හිනාවෙෙල්ලා අතවනල ගේල්ලා මේ සන්ඩටිකමං කොල්ලා කනවා. මේ කාල කන්නේ ක්‍රමය අපි වෙනස් නොටහොත්. අවුතු හැත්තෑවක් අපි දුක්වෙන්ද. තවත් අවුදු හැත්තෑවක් අනාගතයේ දුක්වි නිරතමයි සිද්ධවෙන්. එනිසා මේ කාල කණ්න්නේි ක්‍රමය වෙනස් කරලා මරටට ගලපෙන පාලනයක් ගේන්න පුළුවන් මේයටටේ මිනිස් වෙන්වෙන් පැදිලි සුබසාධනය කදන්න පුළුවන් සමාජි දේශපාලන කණ්ඩෑමක් සමඟ අප पරच मेटोनी अर् තු जै නක් බෝ ට පත් කැරමන් माओබෙන් සमुගන් ඔබ සැමට टය